right time නම් තවත් පරීක්ෂණාත්මක වීඩියෝ එකකටයි ඔයාලා මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේකේ මම පරීක්ෂණ ලක් කරලා තියෙන්නේ අපේ low level heroes ලා versus අපේ max level heroes ලාගෙන් කොච්චර ලොකු වෙනසක් තියනවාද කොච්චර ලොකු damage එකක් කරගන්න පුළුවන්ද කියන එකයි. ඉතින් මේ පරීක්ෂණය මම කරන්න හිතුනේ. ඉතින් අපේ blacksmith update එකත් සමග hero equipment concept එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක දැන් individually අපේ hero equipments hero abilities කියලා හඳුනන්න පුළුවන් gs කියන්න පුළුවන් ඔයාලා කැමති එක. ඉතින් කොහොමරි ඒ ටික වෙනම upgrade කරන්න පුළුවන් හේතුවෙන් ඉතින් බෞතරයකට දැන් හිතලලු දෙන අනිවාර්යයෙන් මේ ටික upgrade කරොත් ඇති අපේ hero level එක එච්චර වැදගත් නැහැ කියලා. ඉතින් ඒක කොයිතා දුරකට හරිද වැරදිද කියන එක තමයි ඉතින් මේ පරීක්ෂණයෙන් ඔයාලට මම නිරීක්ෂණය නිගමනය සෑම සුළු දෙයක්ම ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් කොහොමරි මේ මගේ rush down 16 base එක. ඉතින් මගේ පරීක්ෂණාගාරයේ හැටියට මේක තමයි මම අද දවසේ තෝරාගත්තේ. මොකද කියනවනම් low level heroes ලා මේකේ ඉන්නවා. එතකොට මට power potion එකක් දාලා hero potion එකක් දාන අනිවාර්යෙන් යාලව max level එකේ සංසන්දනය කරන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ specific challenge base එකට තමයි යාලව drop කරගන්නේ. ඒ වගේම මේ base එක ඔයාලා දැකලා හුරු ඇති අපේ හොඳම super troop එක කවුද කියන එකත් මම test කරේ මේ base එකෙන්. ඉතින් ඒක මට edit කරන්න කාලයක් ලැබුණේ නැහැ. edit කරොත් අනිවාර්යෙන් පැය 24ක් ඉන්න වෙන හේතුවෙන් ඉතින් මම අමු අමුවේ drop කරගත්ත අපේ heroes ලව කෙලින්ම ඇතුළට. ඉතින් කොහමද මුලින්ම මම test කරේ අනිවාර්යෙන්ම අපේ barbarian king why ඉතින් කොහමද barbarian king ව අපි up කරද්දි මොනවද ලැබෙන්නේ කියලා අපි බලොත් hit points එක increase වෙනවා, damage per second එක අනිවාර්යෙන්ම වැඩි වෙනවා. ඊට අමතරව regeneration time, health recovery එකත් අනිවාර්යෙන් වැඩි වෙනවා ඉහළ levels වලට යනකොට. ඉතින් මේ දැන් මෙයා ඉන්නේ අමු අමුවේ level 43 වල. ඉතින් level 43 barbarian king ව කෙලින්ම මම drop කරනවා ඒ මම පෙන්නපු challenge base එකට. ඉතින් කොහමරි මම කලින් කිව්වා වගේ ඉතින් මට අමතකුණ skelly ඒ traps ටික remove කිරීමට. ඉතින් ඒ ටික remove කරොත් නැවත වර පැවිසතර බලාගෙන ඉන්න වෙන හේතුවෙන් ඉතින් මම එහෙමම drop කරලා දැම්මා. මොකද ඉවසගෙන බලාගෙන ඉන්න බෑ. එතකොට තවත් දවසක් යනවා මේ challenge එක මට කරලා බලන්න. ඉතින් කොහමරි දැන් ඔයාලට පේනවා king සාමාන්‍ය level එකේ ඉන්නේ. එයාගේ original ability එක තියෙන්නේ. ඉතින් එයා eagle ladder එක විනාශ කරන්න ඒ ළඟ ළඟටම ඇවිල්ලා ඉතින් එතනදී එයා විනාශ වෙලා ගියා. ඊට කලින් ඉතින් මට හිතුණා skeleton traps ඉඳ ඉතින් ඒ දේ සිද්ධ වුණා. ඉතින් ඒක අසාධාරණයක් හේතුවෙන් ඉතින් මම ඊ ටයිටන් කෙනෙක් එක්ක ගෙලින්ම king ව dive in කරා base එක ඇතුළට. එතකොට ඊ ටයිටන් අනිවාර්යෙන් tanking එකක් අප වෙනවා අපේ electro cover skeleton සයිතන විනාශ කරලා. එතකොට king ට ලේසියෙන් ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම ඊ ටයිටන් එයාට exposed වලින් tanking එකක් අප යන්නේ නැහැ. expo ප්‍රහාරය කෙලින්ම වදින්න අපේ king ටයි. ඒ වගේම level 43 king මෙදා පාර. ඉතින් කලින් එයා skeleton සලා distract වෙච්ච හේතුවෙන් ඉතින් value එකක් ගත්තේ නැහැ. හැබැයි මෙදා පාර කොමාරි ඉතින් එයා electro titan උත් එකතු කරගෙන එතනදී eagle ladder එකත් විනාශ කරා. ඉතින් කොමාරි දැන් මම බලන්න යන්නේ ඉතින් මගේ giant gauntlet එක මේ base එක අනිවාර්යෙන් level 12 වල මම බොහොම අමාරුවෙන් දාගෙනයි තියෙන්නේ. ඉතින් additionally මොකුත් මිලදී අරගෙන නැහැ. සම්පූර්ණම free to play style එකට තමයි මම play කරන්නේ. ඉතින් ඔයාලත් එක්කම ඉතින් ඔයාලා ඒක දන්නවා දැනනවා. ඉතින් ඒ ස්ටයිල් එකේ මම හිතුවා ඉතින් අනිවාර්යෙන්ම අපේ giant gauntlet එක level 12 ඉතින් low level king එක ඊ ටයිටන් කෙනෙක් එක්ක ජයන් ගොන්ට්ලට් එකෙන් කොයිතා දුරකට වැලුවක් ගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔන්න මම ටොප් කරලා තියෙන කට්ටියව ඉතින් කට්ටිය දිලේට වාර්තා කරනවා. ඒ වගේම ඊගලාර් එක කලින් යා විනාශ කරා. ඉතින් මෙදා පාරත් ඒ කියන්නේ අනිවාර්ය මේක විනාශ කරනවා. ඉතින් ඉන් එහාට එයා ගන්න වැලුව එක මොකද්ද කියලායි බලන්න මම සැරසුනේ. ඒ වගේම මෙදා පාර මෙන්න මේ එක්ස්බෝ එක ඉලෙක්ට්‍රෝ ටයිටන් ට ටාගට් උනේ. ඒත් ඉතින් ඒක එච්චර ලොකු ගැටලුවක් උනේ නැහැ. කිං ලස්සනටම ඔයාලට පේනවා ජයන් ගොන්ට්ලට් එකෙන් සුපර් එඩම එතනදී තවදුරටත් විනාශයක් කරා. ඉතින් මේ ලෙවල් 43 කිං මෙච්චර විනාශයක් කරේ. ඉතින් දැන් අපි බලමු මැක්ස් කිං කෙනෙක් කොයිතා දුරකට වැලියු එකක් අරගෙන දෙයිද කියලා. ඉතින් කොහමද මේ හැම දෙයක්ම මම මේ නම් කරලා තියාගෙන ඉන්නේ. එතකොට වීඩියෝ එකට ලේසි වෙන හේතුවෙන්. ඉතින් කොහමද ඉතාම දිග පරීක්ෂණයක් සෑහන වෙලාවකට ගත වුණා. ඉතින් කොහමද දැන් ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි රිසල්ට් එක මොකක්ද කියලා. ඉතින් ලෙවල් 95 මැක්ස් කිං තනියම දැන් අවිල්ලා තියෙන බේස් එකට ඉලෙක්ට්‍රෝ ටයිටන් නැතුව. හැබැයි දැන් ඔයාලට පේනවා එයාගේ දරා ගැනීමේ ශක්තිය ඉතාමත් තියලා. ඒ වගේම දැන් එයාගේ හිට් පොයින්ට්ස් උත් ඉන්ක්‍රීස් වෙලා තියෙන. දැන් එයාට එක ෂොට් එකකින් විශාල ඩැමේජ් එකක් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා දැන් එයා ඊගල් ආඩර් එකත් විනාශ කරන්න යන්නේ. එයාගේ හෙල්ත් එකත් හොඳ තත්ත්වයක තියෙනවා දැනටමත්. ඒ වගේම මෙදා පාර එයා ඉන්නේ ජයන් ගොන්ට්ලට් එක තියාගෙන නෙමෙයි, එයාගේ ඔරිජිනල් ඇබිලිටි එක තියාගෙන. ඉතින් කොමාරි කිං ඉදිරියට වාර්තා කරනවා තවමත් එයාගේ ඇබිලිටි ගොන් වෙලා නැහැ. Level 95 king. ඉතින් ඔයාලට පේනවා Tesla Towers ළඟටම ගියා එක Xbox එකකුත් එතන විනාශ කරා. ඉතින් දැන් තමයි ආ විනාශ වෙන ඔන්න මෙන්න ඉන්නේ. ඉතින් මේක වෙලා challenge base එක. ඉතින් මේ විදියට main bases ඉතින් අපේ war bases design වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ වගේ design වෙලා තිබුණත් ඔයාලට පේනවා
max king කෙනෙක්ට ගන්න පුළුවන් උපරිම value එක. ඉතින් කොහොමද දැන් අපි drop කරමු කියලින්ම electro tyrant කෙනෙක් එක level 95 max king ව A base එකට A විදිහටම. ඉතින් කොහොමද level 95 king පිටිපස්සෙන් එනවා. දැන් skeletons වලට distract වෙන්නේ නැහැ. ඉතින් lastනම යා cannons දෙක විනාශ කරා ඉතාම ලේසියෙන්. ඉතින් ඒකල අරගත් විනාශ වෙන්න ඔන්න මෙන්නයි තියෙන මේ අවස්ථාවේදී rage spell tower එකත් පිටිපස්සෙන් activate වුණා. ඒ වගේම king ඉදිරියට යද්දි tesla towers pop වුණා. ඉතින් ඒ වගේම මේ defenses ඔක්කොම මේ rush base එක හේතුවෙන් low level එකේ තියෙන හැබැයි ඉතින් එක clump එකට එකට එකතු වෙලා තියෙන හේතුවෙන් damage එක අනිවාර්යයෙන්ම වැඩි. ඉතින් මේක හරහා යනවා කියන්නේ ඉතින් ඉතාමත් විශාල කර්තවයක් අනිවාර්යයෙන්ම දුක් විඳගෙන තමයි මෙයා යන්නේ. හැබැයි කොහමරි ඉතින් තාමත් එයාගේ ability gone වෙලා නැහැ. ඔයාලට පේනවා දැන් එයාගේ ability gone වෙනවා. මේක giant gauntlet එකේ සාමාන්‍ය ability එක. ඉතින් කොහමරි එයා එතනදී තව දුරටත් value එකක් අරගෙන ඉතින් skelly's line සිද්ධ වෙච්ච distraction එක නැතුව තවදුරටත් එයා value එකක් ගත්තා. ඒ වගේම e titan සමග එයා විනාශ වුණේ හරියටම 114 කදී. ඒ වගේම සුපිරම ගණයේ value එකක් කියලායි ඉතින් එතනදී මට කියන්න වෙන්නේ. ඉතින් කොහමරි අවසාන වශයෙන් ඉතින් max king electro titan සමග giant gauntlet එක. ඉතින් කලින් විදියටම test කරලා බලමු අපි. Giant Gauntlet එක කෙලින්ම level 12 වල max king ට කොයිතරම් දුරට support එකක් වෙයිද කියලා. ඉතින් ඔන්න එකම කතන්දරය ඊගලාර් එක මල්ටිටාටින් ඉන්ෆෝන එක rage belt එකේ පැත්තෙන් activate වෙනවා. ඒ වගේම rage belt එකේ කවය මෑතකදී අඩු වුණා. ඉතින් ඒක දන්නවා ඇති ඔයාලා කියලා මම හිතනවා. ඊට තමතර ඉතින් king තවදුරටත් ඉදිරියට යනවා. ඒ වගේම giant gauntlet එක ඔන්න උනාට පස්සේ ඔයාලට දැක් ගන්න ලැබෙයි max king කෙනෙක් giant gauntlet එකත් ඒකත් ඊළම level වලට ගෙනිච්චාම කොයිතරම් දුරට value එකක් ගන්නවාද කියලා. ඉතින් කොහොමරි ඊටයිනම් තාම ජීවතුන් අතර ඉන්නවා. ඒ වගේම ඔන්න ඔන් වෙනවා එයාගේ ජයන්ට් ගොන්ට්ලට් එක. ඒ වගේම ඉතින් ඔයාලට පේනවා මැක්ස් කිං තව දුරටත් එතනදී සුපිරම ගණේ විනාශයක් කරනවා. ඒ කියන්නේ ඉතින් අපි ස්පෙල්ස් වගේ දේවල් භාවිතා කරගත්තොත් ඒ වගේම තව ටැංකින් ට්‍රූප්ස් වගේ අයිස් ගොලම්ස් වගේ ඩ්‍රොප් කරගත්තොත් අනිවාර්යම මැක්ස් කිං කෙනකින් අපිට සුපිරම ගණේ වැලුව එකක් ගන්න පුළුවන්. ඉතින් කොහොමද මැක්ස් කිං කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා ඉන්න ටවුන් වල ලෙවල් එකට අදාළව ඔයාලගේ කිංගේ ලෙවල් එක අප් නම් අනිවාර්යම සුපිරම වැලුවක් ගන්න පුළුවන් කියන එකයි මගේ මතය. ඉතින් එතනින් ඔයාලට තේරෙනවා ඇති ඉතින් low level king කෙනෙක්ට වඩා අනිවාර්යම ඉහළ level king කෙනෙක්ගෙන් ඉතින් අනිවාර්යම වාසියක් තියෙනවා අපේ attacks වලට. ඉතින් ඊගාවට ඉන්නේ අපේ archer queen. ඉතින් කොහමද archer queen level 44 වල මේ base එකේ ඉන්නේ. ඉතින් level 44 archer queen වම අමු අමු drop කරනවා ඒ challenge base එකටම. ඉතින් මෙතනදී මම e titan කෙනෙක් භාවිත කරන්නේ නැහැ. පළවෙනි ටෙස්ට් ගැරියට ආව මම අමුඅමුවේ තනිපංගලමේ ඩ්‍රොප් කරේ. ඊට පස්සේ මම යාර හීලර්ස් ලබා දෙනවා. ක්වීන් චාර්ජ් එකක් තමයි වැඩිපුරම ඉතින් අපි කරගන්නේ සාමාන්‍යයෙන්. එතකොට මට බලා ගන්න අවශ්‍යතාවය තිබුණේ ක්වීන්ගේ වැලුව එක කොච්චරයිද කියලා. අනිවාර්යයෙන්ම සාමාන්‍ය ලෝ ලෙවල් ක්වීන් කෙනෙක් සමග සංසන්දනය කරද්දී මැක්ස් ලෙවල් ක්වීන් කෙනෙක් වෙයි. ඉතින් කොමර වලට පේනවා ඊගලාට විනාශ කරා ක්වීන් සාර්ථකව ඉදිරියට වාර්තා කරා. එතන ජීවිත කතාව ඉවරයක් වුණා ක්වීන්ගේ. ඉතින් එච්චරයි සාමාන්‍ය ලෙවල් 44 ක්වීන් කෙනෙක් ගත්ත වැලුව එක. ඉතින් දැන් මම දානවා ගැලින්ම normal queen ba level 44 queen ba max healer slot samaga iting kalin dammet api max electro tyrant kenek iting eka kiyanna amuthu gunath danne na komari max healers la dan queen idirata vaartha karunawa iting queen charge tama waddi porama iting mama karaganne paudgalika wagama iting goda pro players lat karanne queen charges tama hero dives walada wada iting etakota tama iting mala hitune අනිවාර්යෙන් queen ගේ value එක අපි සංසන්දනය කරනවා නම් ඉතින් healer slot එක drop කරන එක තමයි සාධාරණ කියලා. ඉතින් කොමර ඔයාලට පේනවා ඊටම ලස්සනට queen මෙදාපාර level 44 queen කෙනෙක් වෙලත් max healer slot එක ඉතින් multi-dart info එක දක්වා වාර්තා කරනවා. හැබැයි ඔයාලට පේනවා එතනදී queen සෑහන කාලයක් ගත කරනවා ඒ defenses වලට attack කිරීමට. එතකොට වෙන්නේ enemy defenses වලින් එයාගේ පාර කෑමේ කාලය වැඩි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඉතින් කුයින්ට විනාශ වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පේනවා එක එක්ස්බෝ එකක් කුයින්ට ටාගට් කරනවා අනිත් එක හීලර්ස්ලා ටාගට් උනේ කුයින් විනාශ කරා හීලර්ස්ලා ටාගට් කරච්ච එක්ස්බෝ එක. ඒ වගේම කුයින් දැන් ඉදිරියට වාර්තා කරනවා තවත් එයා වැලියු එකක් ගන්නවා. ඒ වගේම දැන් එයාගේ ඇබිලිටි එක නම් ඔන් වෙලායි තියෙන්නේ. හැබැයි ඉතින් සාර්ථක වැලියු එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ලෙවල් 44 කුයින් කෙනෙක්ට වුණත් ඉතින් මෙච්චර වැලියු එකක් ගන්න පුළුවන් කියන්නේ ඉතින් අනිවාර්යෙන් හොඳ වැලියු එකක් හොඳ ප්‍රමාණයක්. හැබැයි මෙතනදී අපි අවධානය යොමු කළ යුතු ප්‍රධානම තැන තමයි කාලය යනවා බලාගෙන ඉන්නකොට. ඉතින් කාලය ටයිම් එක කියන එක ඉතාමත් වැදගත්. ඒකෙන් ඉතින් ඔයාලා තේරුම් ගන්න පුළුවන් ඉතින් ටයිම් ෆේල් වීමේ ඉතින් ප්‍රතිශතය ගොඩක් වැඩි. ඉතින් අපිට රේජ් ස්පෙල්ස් වගේ යූස් කරගන්න පුළුවන් හීලර්ස්ලා බූස්ට් කරන්න ලෝ ලෙවල් ක්වීන් කෙනෙක්ව චාර්ජ් එකට අරගෙන යන්න. හැබැයි ඉතින් අපි හයි ලෙවල් ටවුන් හෝල්ස් වලට යනකොට අනිවාර්යයෙන්ම කාලය කියන එක ඉතාමත් වැදගත්. මොකද අනිත් පැත්තෙන් එතකොට ටයිම් ෆේල් එකක් වෙන්න පුළුවන්. එතකොට අපි සම්පූර්ණ ඇටැක් එකම. ඉතින් කොහොමරි දැන් අපි බලන්න යන්නේ කෙලින්ම
සාමාන්‍යෙන් මැක්ස් කුයින්ව තනියම ඒ චැලෙන්ජ් බේස් එකට ඩ්‍රොප් කරගෙන ඉතින් කොමාරි ඔන්න ලෙවල් 95 කුයින් කෙනෙක් ඉන්නේ ඉතාමත් ස්ට්‍රොง ඉතින් කුයින් ඉදිරියට වාර්තා කරනවා ස්කෙලිස්ලාට ඉතින් එතනදී ඉලෙක්ට්‍රෝ ටයිනන් කෙනෙක් මම දෙන්නේ නැහැ කුයින්ට ඉතින් කිංගෙන් සාමාන්‍යයෙන් අපි හීරෝ ඩයිව්ස් කරගන්නවා හැවදිස්සම වගේ කුයින් ගෙනන් ඉතින් අපේ කුයින් චාර්ජස් කරගන්නේ ඉතින් ඒකෙන් හින්දා ඊ ටයිනන්ස්ලා නැතෝ ඔයා තනියම යන්න කියන එක මගේ මෙතනදී මම එයාලා දුන්න ඩියුටි එක ඉතින් ඒ වගේම කොයින් ලස්සන මල්ටි ටාගට් ඉන්ෆෝන එකක් විනාශ කරලා ඒ වගේම එයාගේ ඇබිලිටි එකත් ඔන් වෙන ටිකට ඉතින් ඔයාලට පේනවා එයා විශාල ඩැමේජ් එකක් කරනවා ඒ වගේම ඒ ඩැමේජ් එක ඉතාමත් වේගවත් ඒකත් ඔයාලා දකින්න ඇති කියලා මම හිතනවා ඒ වගේම දැන් අපි ඩ්‍රොප් කරලා තියෙන්නේ මේ අවස්ථාවේදී කුයින් බ කෙලින්ම මැක්ස් හීලස්ලා සමග කුයින් චාර්ජ් එකකට ඉතින් කොමාරි ඔන්න ඩ්‍රොප් කරලා තියෙන දැන් හීලස්ලව දැන් ඔයාලට පේනවා ඉතාමත් වේගවත් කුයින් ස්කෙලටන්ස්ලව එයා ඉතාමත් වේගෙන් ඇඩල් කරනවා ඊගල් ආටරිකට එයා කරපු ඩැමේජ් එක ඉතින් එයා පාරවල් දෙකයි එල්ල කර ඊගල් ආටර එක හාෆ් හෙල්ත් එකට ආවා ලෙවල් ටවුන් 14 ලෙවල් එකේ තියෙන ඊගල් ආටර එක ස්කෙලටන්ස්ලා ඉතාමත් ලේසින් එතන විනාශ වෙනවා ඒ වගේම මල්ටි ටාගට් ඉන්ෆෝනා පැත්තට එනවා දැන් කුයින් රේජ් ස්පෙල් ටව එක එතනදී ඇක්ටිවේට් වෙනවා ඒ වගේම දැන් ඔයාලට පේනවා එයා කලින්ට වඩා වේගවත් ඉතින් එතනින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඇති ඉතින් ලෙවල් අප් වෙනකොට අනිවාර්යයෙන්ම අපේ හීරෝස්ලාගේ හිට් පොයින්ට් එක විතරක් නෙමෙයි අනිවාර්යෙන් DPS එක ඩැමේජ් පර් සෙකන්ඩ් එකත් ඉන්ක්‍රීස් වීම ඉතාමත් වැදගත් අපේ ඇටැක්ස් වලට මොකද ලෙවල්ස් අපි අප් වෙවි යනකොට ටවුන් ලෙවල් එකින් එකට අනිවාර්යම අපිට අවශ්‍ය කරන්නේ විශේෂයෙන් අපිට බලපාන්නේ අපේ ඇටැක් ටයිම් එකයි ඉතින් ටයිම් ෆේල් වෙනවා අනිවාර්යම ඔයාලා දැකලා 99 පවා ඉතින් ඒ වගේ දෙයකට එන්නේ අනිවාර්යෙන් අපි කාලය වැඩිපුර නාස්ති කරොත් ඉතින් ලෝ ලෙවල් කුයින් කෙනෙක්ට වඩා ඉතින් ඔයාලට පේනවා හයි මැක්ස් ලෙවල් කොයින් කෙනට සුපිරියරම ගමන් කරන්න පුළුවන් ඉතින් ඒ චැලෙන්ජ් බේස් එක හරහා ඉතින් කලින් අපේ කිං ආවටත් වඩා ඉදිරියට ජාන් ගොන්ට්ලට් එකත් එක කිං ආවටත් වඩා ඉදිරියට කොයින් ගමන් කරලා තියෙන්නේ ඒ වගේම පොයිසන් ස්පෙල් ටාර එක ග්‍රවුන්ඩ් සෙට් ස්කෙලටන්ස්ලා දැන් කොයින් එතනදී හැන්ඩල් කරනවා ඊටත් අමතරව ඉතින් කොයින්ට දැන් පුළුවන් අනිවාර්යෙන් තවදුරටත් ඉස්සරහට වාර්තා කරන්න ඉතින් මම ස්පීඩ් අප් කරන්නම් ටික මොකද කොයින් අවසානයේදී මෙතන රඟන් ආපු කතන්දරයක් තියෙනවා ඉතින් ස්පොයිල් කරාට සමා වෙන්න ඕන අනිවාර්යයෙන්ම ඉතින් කොමාරි ඔයාලට එතන තේරුම් ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා ඉතින් අපේ මැක්ස් ලෙවල් කිං කෙනෙක් ඒ වගේම මැක්ස් ලෙවල් කුයින් කෙනෙක් අනිවාර්යයෙන්ම බලවත් සාමාන්‍ය ලෙවල් කුයින්සා කිං කෙනෙක්ට වඩා ඉතින් ඒක තමයි වැදගත්කම අනිවාර්යයෙන්ම අපේ හීරෝස්ලා අපි අප්ග්‍රේඩ් කරලා තියා ගැනීමෙන් ඉතින් කුයින් අනිවාර්යයෙන් එතනදී විනාශ වෙනවා පොයිසන් ස්පෙල් ටාවෙකින් හැබැයි කොමාරි ඉතින් කුයින් චාර්ජ් එකක ඒ වගේ වේගෙන් අපිට කරගන්න පුළුවන් නම් සයිඩ් එකකින් අනිවාර්යයෙන්ම ඉතින් අපිට අනිත් පැත්තෙන් ඉතුරු ට්‍රොප්ස් වලින් වැලියු එකක් ගන්න පුළුවන්. ඉතින් ඊ ගාවට අපි පරීක්ෂණ ලක් කරන්න අපේ රෝයල් චැම්පියන් වයි. ඉතින් කොබාලේ රෝයල් චැම්පියන් තනි පංගලෙම මම ඩ්‍රොප් කරනවා කෙලින්ම බේස් එක ඇතුළට. තනි පංගලෙම නෙමෙයි කෙලින්ම ඉලෙක්ට්‍රෝ ටයිරින් කෙනෙක් සහ රූට් රයිඩර් කෙනෙක් එක සමාහෙන්න ඕනේ. ඉතින් කොබාලේ තනි පංගලෙම ආව ඩ්‍රොප් කරොත් අනිවාර්යෙන් යාට සඳ කැමක් කණ්ඩ වෙන හේතුවෙන් තමයි එයාලව මම සපෝට් එකට දුන්නේ. හැබැයි කොමාරි ඉතින් එයා ලෙවල් 7 වල ඉන්නේ ඉතින් ලෙවල් 7 වල ඉන්න රොයල් චැම්පියන් කෙනෙක්ට කොච්චර දුරකට එයාට සපෝට් එකක් දීලා තියන්න පුළුවන්ද කියන එක තමයි පළවෙනි රීප්ලේකින් අපි බලන්නේ මෙතනදී. ඉතින් කොමාරි ඔයාලට පේනවා රොයල් චැම්පියන් ඇටැක් කරන ප්‍රහාර බල ඉතින් එයා ප්‍රහාරයක් එල්ල කරද්දී ඉතාමත් අඩු ඩැමේජ් එකක් සිද්ධ වෙන්නේ. මේ වෙලාව ලෝ ලෙවල් ඩිෆෙන්සස් ඉතින් රෂ් බේස් එකක් මේක. ඉතින් ලෝ ලෙවල් ඩිෆෙන්සස් වලට පවා එයාගේ ඒ ප්‍රහාරයෙන් ඉතාමත් අඩු ඩැමේජ් සිද්ධ වෙන්නේ. ඒ වගේම දැනටමත් එයාට අලුතෙන් මොකුත් ඇබිලිටිස් ලැබෙලා නැහැ. එයාගේ තියෙන කෙලින්ම ඔරිජිනල් ඇබිලිටි එකම තමයි දෙකට කඩලා ඉදිරියේදී අනිවාර්යම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අලුත් ඇබිලිටිස්. ඉතින් දැන් අපි බලන්න යන්නේ කෙලින්ම ඉතින් මැක්ස් ලෙවල් චැම්පියන් කෙනෙක් ගන්න වැලියු එක මොකද්ද කියලා. ඉතින් කොහොමරි මැක්ස් ලෙවල් චැම්පියන් දැන් මම ඩ්‍රොප් කරනවා තනියම. ඉතින් අපි බැලුවා ඉතින් අපේ රූට් රයිඩර් කෙනෙක් සහ ඉලෙක්ට්‍රෝ ටයිරින් කෙනෙක් එක ගත්ත වැලියු එක ඉතින් දැන් එන්න කෙලෙම ලෙවල් 45 මැක්සිම ලෙවල් ක්ලාශ් ඔෆ් ක්ලාන්ස් ගේම් එකේ ඉන්න චැම්පියන් ලෙවල් එක ලෙවල් 45 වලින් දැන් එයා ඩ්‍රොප් වෙලායි තියෙන්නේ. ඒ වගේම ස්කෙලටන්ස් ලොත් එයා තනියම හැන්ඩල් කරගත්තා. ඒ වගේම දැන් ඔයාලට පේනවා එයා ඇටැක් කරන ඒ ප්‍රහාරයේ වැලියු එක ඩැමේජ් පර් සෙකන්ඩ් එක. ඉතින් ඒක තප්පරයකට එයා සුපිරම වැලියු එකක් ගන්නවා. ඒ වගේම එයාගේ ඇබිලිටි එකත් ඔන් වෙනකොට විශාල ඩැමේජ් එකක් එතනදි සිද්ධ වුණා. ඒ වගේම කිසිම සපෝට් එකක් නැතුවත් රොයල් චැම්පියන් ඉතින් මේ තා දුර ආවා. ඉතින් දැන් අපි බලන්න යන්නේ කෙලින්ම රොයල් චැම්පියන්ට ඉතින් මැක්ස් ලෙවල් චැම්පියන්ට අනිවාර්යම ඉතුරු සපෝට් එකක් දුන්නොත් චැම්පියන් මොන විදිහට හැසිරෙයිද කියලා. ඉතින් කොමාරි ඔන්න රූට් රයිඩර් සහ ඉලෙක්ට්‍රෝ ටයිටන් සමග චැම්පියන්ව දැන් මම ඩයිවින් කරනවා බේස් එක ඇතුළට. ඉතින් ඒ බේස් එකමයි ඒ විදියමයි ඉතින් ඉදිරියට වාර්තා කරනවා චැම්පියන් රූට් රයිඩර් එතනදි සපෝට් එකක් දෙනවා. හැබැයි කොමාරි රොයල් චැම්පියන්ගෙන් ඔයාලට පේනවා සිද්ධ වෙන ඩැමේජ් එක ඉතාමත් වේගවත්. ඒ කියන්නේ ඉතින් අපේ ඇටැක් එකකට මැක්ස් ලෙවල් චැම්පියන් කෙනෙක් ඩ්‍රොප් කරොත්
හෝ නැත්තම් ඔයාලා ඉන්න ටවුන් ලෙවල් එකට අනුව චැම්පියන් කෙනෙක් ඩ්‍රොප් කරොත් අනිවාර්යයෙන්ම ඉතින් වේගෙන් අපිට ඇටැක් එක ෆිනිෂ් අප් කරගන්න පුළුවන්. ඉතින් Clash of Clans ගේම් එකේ අපි හැම තිස්සෙම අවධානය යොමු කරන දේවල් තමයි ඇටැක් ස්ට්‍රැටජි එක, බේස් එකට එන්ටර් වෙන පොයින්ට් එක, එනම CC එක කොහොමද හෑන්ඩල් කරන්නේ. ඉතින් මේ සෑම සියලු දෙයක්ම ඉතින් තවත් ප්‍රධානම තැනක් තමයි අපේ කාලය. ඉතින් කාලය ඉතාමත් වටිනවා, රන් හා සමානයි කියලා කියනවා වගේ. ඉතින් ඔයාලට පේනවා මැක්ස් චැම්පියන් කෙනෙක්ට පුළුවන් සුපිරියටම ඒතා දුරට ගමන් කරන්න. ඉතින් එතනින් මම හිතනවා ඔයාලට අනිවාර්යයෙන්ම තේරෙන්න ඇති කියලා හීරෝ ලෙවල් එක කියන එක ඉතාමත් වැදගත්. අපේ බ්ලැක් ස්මිත් ලෙවල් එක විතරක් අප්ග්‍රේඩ් කිරීමෙන් අපිට එච්චර ලොකු බලාපොරොත්තු වෙන තරම් වාසියක් ගන්න බෑ. හැබැයි කුමාරි, බ්ලැක් ස්මිත් ලෙවල් එක විතරක් අප් කරලා වාසියක් ගන්න පුළුවන් හීරෝ කෙනෙක් තමයි අපේ ග්‍රෑන්ඩ් වෝඩන් කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඉතින් ඒක ඔයාලට වෙනස් කරන්න පුළුවන් හෝ ඒකට තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් අනිවාර්යෙන් කමෙන්ට්ස් වලින්. මොකද කියනවනම් අපේ ග්‍රෑන්ඩ් වෝඩන්ගේ අප් වෙද්දී ඉන්ක්‍රීස් වෙන්නේ අපේ අනිත් හීරෝස්ලගේ ඉන්ක්‍රීස් වෙන විදියම දේවල්, හිට් පොයින්ට්ස්, ඩැමේජ් පර් සෙකන්ඩ්, රීජනරේෂන් ටයිම්ස් හා හෙල්ත් රිකවරි එක. හැබැයි කුමාරි, මෙතනදී අපි හිට් පොයින්ට්ස් වලින් ග්‍රෑන්ඩ් වෝඩන්ගේ ප්‍රයෝජන ගන්න ඉතාමත් අඩුවෙන්. ඊටත් අමතරව ඩැමේජ් පර් සෙකන්ඩ් එක දැන් ඔයාලා දැක්ක කිං කෙනෙක් ගන්න වැලුව එක, කුයින් කෙනෙක් ගන්න වැලුව එක, එවැගේම රොයල් චැම්පියන් ෆිනිෂින් මූව කැරියර තමයි අපි ගොඩක්ම බෞතරක් අවස්ථාන් වලදී ආව ඩ්‍රොප් කරන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී රොයල් චැම්පියන්ගෙන් අපි බලාපොරොත්තු වෙන දේවත් අපි ග්‍රෑන්ඩ් වෝඩින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ග්‍රෑන්ඩ් වෝඩින්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ යාගේ, මෙන්න මේ වෘත්තය කවෙන් අපිට අනිත් ට්‍රූප්ස් වලට ලැබෙන වාසිය විතරයි. ඉතින් එහෙම බලනකොට ඉතින් මට හිතුණ දේ තමයි අනිවාර්යෙන් ග්‍රෑන්ඩ් වෝඩන්ගේ මේ ටික අප්ග්‍රේඩ් කරගත්තොත් අපිට වාසි ඊට පස්සේ අපිට හිමින් හිමින් කාලය තියෙනවා නම්, ලූට් තියෙනවා නම්, ඉතින් අපිට හිමින් හිමින් ආව ලෙවල් අප් කරන්න පුළුවන් කියලා. එමන් නැතිනම් ඉතින් ඔයාලා දන්නවා අපිට ගෝල් පාස් එකෙන් එහෙම ඉතින් ෆ්‍රී ටු ප්ලේ ප්ලේ කෙනෙක් වුණත් අනිවාර්යෙන් බුක් ඔෆ් හීරෝස් එකක් අවසානයේදී වගේ ලැබෙනවා. ඊට අමතරව අපිට හැමර්ස් වගේ දේවල් මිලදී ගන්න පුළුවන් මේ පැත්තෙන්. ඉතින් ඔයාලා ගාව ලීග් මෙඩල්ස් තියෙනවා නම් ඉතින් ඒ වගේ අවස්ථාවකදී හිමින් හිමින් අපිට ග්‍රෑන්ඩ් වෝඩන් මේ පැත්තෙන් අප් කරගෙන යන්න පුළුවන්. එතකන් එයාගේ අනිත් ඉක්විප්මන්ට්ස් ටික අප් කරගන්නයි තියෙන්නේ. හැබැයි මේ තුන් දෙනාව අනිවාර්යම අප්ග්‍රේඩ් කරගත යුතුයි. මොකද කියනවා නම් ඒ තුන් දෙනාගෙන් තමයි සම්පූර්ණ ගේම් එකම වෙනසක් අපි ඇති කරගන්නේ. මේන් ට්‍රූප් එක අපි යව්වත් එක පැත්තකින් අපේ කිං, ක්වීන් සහ අපේ රොයල් චැම්පියන් තමයි අනිවාර්යම ෆිනිෂින් ටච් එක සහ ස්ටාර්ටිං ඕපනින් එක අපිට අරගෙන දෙන්නේ. ඉතින් කොහොමරි මම හිතනවා ඔයාලා යම් කිසි දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මම උපරිම කෙටියෙන් තියාගන්න තමයි මේ වීඩියෝ එක උත්සාහ කරන්නේ. ඉතින් එඩිට් එකේදී තවදුරටත් අඩු කරන්න පුළුවන් වේවි කියලා අපි බලමු. හැබැයි කොහමද ඉතින් ඔයාලට මම කල්නුත් කියලා තිබුණා මේ වගේ පරීක්ෂණාත්මක වීඩියෝස් ඉතින් අපිට කෙටියෙන් කරන්න ඉතාමත් අමාරු. ඉතින් කෙටියෙන් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම මෙලෝදයක් තේරෙන්නේ නැහැ. ඒ වගේම ඉතින් මේ පරීක්ෂණ වලට, ඒ වගේම මේ වීඩියෝස් වලට ඉතාමත් විශාල කාලයක් මගෙත් ගත වෙනවා. ඉතින් මම හිතනවා ඒ කාලයෙන් අනිවාර්යයෙන්ම ඉතින් මම වැය කරන කාලයෙන් ඔයාලා ප්‍රයෝජනයක් ගන්නවායි කියලා යම් කිසි දෙයක් ඉගෙනගෙන. ඉතින් කොමාරි ඔන්න ඉතින් ජාන් ගොන්ට්ලට් එක සෑම සිරු දෙනා මම ඩ්‍රොප් කරගෙන දින මැක්ස් හීරෝස් ලව. ඉතින් ඔයාලට පේනවා එයාලා ලස්සනම ටවුන් හෝල් එක කෝණ එක දක්වා වාර්තා කරනවා. ඉතින් ඕක තමයි මේ වීඩියෝ එකේ ඉතින් සම්පූර්ණ කතන්දරේ. ඉතින් ෆයිනල් කන්ක්ලූෂන් එක මම නැත්තම් නිගමනය හැටියට මම කියන්නේ ඉතින් අපේ හීරෝස් ලව අනිවාර්යම අප්ග්‍රේඩ් කරගන්න ඕනේ. ඉතින් සමහරව අනිවාර්යම කියයි හීරෝස් ලව අප්ග්‍රේඩ් කරන එකෙන් අපිට දැන් පළක් නැහැ කියලා. ඉතින් ඒක පිළිගන්න එපා. අනිවාර්යෙන් දැන් ඔයාලා ඇස් දෙකෙන්ම දැක්ක සාක්ෂි පිට ඉතින් හීරෝ ලෙවල් එක වැඩි වෙනකොට අනිවාර්යම අපිට ඉතාමත් විශාල වාසියක් ගන්න පුළුවන්. විශේෂයෙන් ටයිම් ෆෙල් වෙන එක අඩු කරගන්න පුළුවන්. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.